පාටකින් සුභහිරු නැගැමින් නිගැලැල් යුගයක නව මං තනමින් සිව්දසකින් ජනගංගා මවමින් ජය ජය වේවා සැමටම සතර දැන්සින් ගමන සුභ වේ රටම එක්වේ දිවියට සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් ජන්වැලියක් කිරුළපනිදී පැවැත්වුණා. ඊට එක්වෙමින් මේ මහතා මේ බව කියා සිටියා. සමකී සන්ධානයේ නියෝජිතින් රැසක්ම ජනරැලිය ඇමතුවා. තීරණය ගන්නකොට පළවෙනි එක බලන්න, ඡන්ද ඉල්ලන අයගේ සදාචාරය බලන්න, දෙවනුව බලන්න, උන්ගේ වැඩපිළිවෙල බලන්න, තුන්වෙනිට බලන්න, නායකයා පිටිපස්සේ ඉන්න කණ්ඩායම බලන්න, මේ අය දිහා බලලා තීරණය කරන්න. සජිත්ගේ කණ්ඩායමත් එක්ක වෙන එකම කණ්ඩායමක් සංසන්දනය කරන්න පුළුවන්ද කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ අවංක පිරිසුදු නායකයෙක්. සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වය දෙන්නේ දක්ෂත කණ්ඩායමට. ඒ දක්ෂතම කණ්ඩායම තමයි මේ රට බාරගන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්න ඔබ ඉදිරියට එන්න. සැප්තැම්බර් 21 වෙනිද කියන්නේ මගේ අම්මේ තාත්තේ අවුරුදු 30කට පස්සේ රියල් UNP කාර්යයේ මේ මහ පොළවේ නායකයා වෙන දවස. දැන් සමහරු අපේ ආමතුරුනේ දිනල ඉවරයි. සමහරු කියනවා මාලිමාවට කෝටියක්. හැබැයි අපි එක දෙයක් කියන්න කැමතියි, මාලිමාවට කෝටියක් මාලිමාවට එරෙහිව ඒක ස්ථිරයි. වෘකයා බැටළුවම පොරවගෙන ඉන්නේ දඩයම ගන්නකම් විතරයි. දැන් අපි දැක්ක අනුර කුමාර සානාග මහත්තයා පහුගිය දවසේ උතුරට ගිහිල්ලා කියනවා දකුණේ ලක්ෂ ගණන් ඉතුරු වෙනවා පොඩි තර්ජනාත්මක සොරෙන් උතුරත් මේකට එකතු වෙන්න. අපි දැක්ක දකුණේදී විශ්‍රාමික හමුදා සෙබලෙක් ජෙනරාල් වරුන්ට අභියෝග කර කර කියනවා බලාගමු 21 පස්සේ කියලා. ඔන්න ඔය වගේ පොරවල් ටිකක් තමයි දැන් ජවිප ඉතුරු වෙලා ඉන්නේ. මම පාසල් දූදරුවන්ට දිව ආහාරය ලබා දෙන්නේ කියනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මට hina වෙනවා. ජනතාවට සහන ලබා දෙන්නේ කියනකොට මට විහිළු කරනවා. කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැන කතා කරනකොට මට එක එක පද හැදුවා. නමුත් මේ කිරිලබන ප්‍රදේශයේ මගේ තාත්තා පවත්වපු අවසාන රැස්වීමේ එතුමගේ අවසාන කතාවේ මොකද කිව්වේ? සත්‍යය කවදා හෝ ජයගනී කියන එක. 21 වෙනිදාට අනිවාර්යෙන්ම සත්‍යය ජයග්‍රහණය කරනවා. ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිත සුඛිත මුදිත කරනවායි කියන එක ඔබ සියලු දෙනාටම මම ප්‍රකාශ කරනවා. රටට තියෙන එකම විකල්පය දුරකථනයයි, සමගි ජන බලවේගයයි, සමගි ජන සන්ධානයයි. ඇයි මම මෙහෙම කියන්නේ? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත්, අනුර කුමාර දිසානායක අපේක්ෂකවරයාත් දැන් අද එකම දේශපාලන ජෝඩුවක්. ඒ දෙපළගේ එකම අරමුණ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වලක්වාලන්නට ගහන්න පුළුවන් හැම ගැටයක්ම ගහනවා.